අද අපි නිලවසයෙන්ම අපි අවසන් කරනවා අපේ මේ කාර්යය. ඉතින් අපි මාධ්‍යවේදීන් ඉනු තිල්ලන්නේ. අර හාමුදුරුවරුට කිව්වා වගේම මාධ්‍යත් කල්පනා කරන්න කවුද හරි නෙමෙයි මොකද්ද හරි කියලා. අර එළුබිජ්ජ පස්සේ ගියා වගේ යන්නේ නැතුව. දැන් අරක වැටේ මේක වැටේ අරක හම්බුවේ මේක හම්බුවේ කී කියා ඒක આવොත් එහෙම අපේ ව්‍යාපාරයේ ගොඩ අපේ මාධ්‍ය ආයතනයේ ගොඩ අරෝ මේක සිහිනවල ඉන්නේ නැතුව. මුළු රටම ගොඩ දැම්මහම මේවත් ගොඩ. මුළු රටම ගොඩ දැම්මහම මේවත් ගොඩ. මේවට විතරක් වෙනම ගොඩ යන ක්‍රම නැහැ. රටක මේවයි මේවයි ඔක්කොම ගොඩ යන්නේ එකෙන් යන්නේ. ඒසා එහෙම කරන් මේගොල්ලෝ උත්සාහ දරපු දැරිල්ල බැරි වෙලාවක්වත් හරි ගියා නම් එහෙම. අද රට කොහෙද නවතින්නේ මේ සමන්? මේගොල්ලෝ උත්සාහ දරපු දැරිල්ල දිවා රාත්‍රී නොබලා එළි වෙනකන් උඩ දමදම 3න් 2 බලනවා 3ම බලනවා 3න් 4ක් බලනවා. එහෙම බලබලා සංවාද කර කර මතකයි නේද සමහර අය? මේවැයි ඉන්න කාන්තාව නීති විශාරදයෝ. ව්‍යවස්ථා විශාරදයෝ. මහින්දට තපන් බලය ඕනේ කියලා ඉන්නේ. මේ යට ඩීල් පුදුම විදිහට මේ බ්ලැක් ඇන් වයිට් හොඳට පේනවා මේකේ වැරද්ද කොයිකද හරි කියලා. ඒක දැන දැන බොරු හද හද එක එක්කෙනා ගෙනගෙන ඊළඟ හරිය කියන එක හරි කියන ඇයට අනිත් පැත්තේ මද නගා මද ගසා ඒ පැත්තෙන් ඒ ව්‍යාපෘතියයි බොරු කාර්යයන් ගෙනගෙන බොරුව වර්ධනය කර කර මේවා ලොකු උත්සාහයක දැරුවා. මම කාරණිකව ඉල්ලන්නේ මේ මාධ්‍ය ආයතන වලින් ඕගොල්ලන්ට ළමයි නැද්ද? ඕගොල්ලන්ට ඇත්තටම අනාගතය ගැන හිතන්නේ නැද්ද? ඕගොල්ලෝ මේ වගේ වැඩ කරලා ඉවරලා ගිහිල්ලා ඉතින් ඇපල් ගෙඩිය පොඩි උන්ට අරන් දෙනකොට මේ කුපාඩි වැඩ කරලා ගත්ත මුදල් වලින්ද ඇපල් දෙන්නේ? ඒ ලොසින්ජරේ අරන් දෙන්නේ ඒවයින්ද? ගිහින් දීලා ඒවා කාලා ඒ ළමයින්ගේ බඩ කඩුත්තුව හදලා අවදාකත් සුව නොවන රෝගවලට උන්ව පත් කරන්න එපා කියලා මේ වගේ වැඩ කරන හත්තිලව්වට කියන්නේ. දැන් ඇනගත්තට පස්සේ තවත් ඇනගැනීමක් නැහැ. දැන් ඇනගත්ත ඇති. හොඳටම ඇනගත්ත ඇති. ඇනකොණ්ඩා 1 ඇනකොණ්ඩා 2 ඇනකොණ්ඩා 1 ඇනකොණ්ඩා 2 තවත් ඇනකොණ්ඩා යන්න ආව සමහර අය පස්සේ තේරුම් අරගෙන අයවත් උනා. ඒකට මොලේ තිබුණා. ඒ නිසා ඒ වගේ වැඩක මාධ්‍යයක් කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවත් කරවන වැඩේට සපෝට් කරන්න හැවෙන්න ඕනේ. මාධ්‍යයක් කියලා කියන්නේ අහංක ඇත්ත දැකලා ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. සෙල්ලන්නේ නැහැ. මොකද මේවා දුවන්නට දුවන ෆ්‍රීකවන්සි තරංග ඒවා අයිති කාටද? මහජනයාට. ඒ අනුව තමයි TRC එක තියෙන්නේ. ඒකෙන් තමයි දෙන්නේ අපිටයි අයිති ගුවන් මේ අවකාශය. මහජන අයිති එක. ඒව අරගෙන මහජනයටම කෙලවන්න හදනවා කියලා කියන්නේ සාපරාදී වරදක්. ඒ නිසා මේවායි වැඩ කළා ළමයින්ට කෑම ගිහින් දෙනකොට බලාගෙනයි නෝනේ ළමයිට බඩේ අමාරු හැදලා නතර කරගන්න බැරි රෝග හැදෙන්න ඉඩ තියෙනවා. පාචනය හැදෙන්න ඉඩ තියෙනවා. ළමයින්ට කන්න දෙන්න ඕන ධාර්මිකෝ උපයාසපයාගත් ධනෙ. දැහැමි හොයාගත්ත ඒවා. හිතට එකඟව හම්බ කරපු ඈ. දාඩියෙන් සහ මහන්සියෙන් සහ බාහුවල පරිචිතෙන් අත්පා මෙහෙවල ගත්තේ වෙන තමයි මිනිසුන්ට කන්න දෙන්න ඕනේ. මෙල්ලමයින්ට කන්න දෙන්න ඕනේ. හොර මගටි වැඩ කළා හෘද සාක්ෂියට එකඟ නොවන උඩහින් කියන බොරුව තව එක පළල් කළා මෙගා කළා දීලා ඉවරලා එක හිකි හිකි ගාලා ගිහිලා ආ වැඩේ කොලා කිව්වට හරියන්නේ නැහැ. ඒකෙන් විශාල ජීවිත ප්‍රමාණයක් වඳිගෙනවා. රාජිත කිව්වේ ඒකයි දැනට බෙති නැතුව මැරිලා ඉන්ජෙක්ෂන් එක නැතුව මැරිලා පිළිකා රෝගෙට බෙහෙත් නැතුව මැරිලා දැන් වග කියනවාද? දැන් වග කියනවාද මේ ෂෝක් මේක නීත්‍යානුකූල පියවරක් ව්‍යවස්ථාවට අනුව තමයි මෛත්‍රී වැඩේ කළේ කියලා මේවෙන් කීපාරක් කිව්වද? දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ ඒකද? අනිත් පැත්තට කිව්වේ මේ මොහොත දක්වා දින 49ක් මැරිච්ච හැම එකා වෙනුවෙන්ම වග කියන්න ඕන. ඒ වගේම පීඩාවට පත් වුණු මිනිස්සු වෙනුවෙන් මේ හැම එකාම වග කියන්න ඕන. ඒක අර හාමුදුරුන්ටත් අයිති මේ මාධ්‍යයටත් ඒකයිති. හාමුදුරුන්ටත් අයිති මාධ්‍යයටත් අයිති. ඒ නිසා හොඳට මතක තියාගන්න මේක අපි හරියට මේක ඔක්කොම ටික බේරගන්න ඕනේ ගනුදෙනු. හැම එකක්ම හරියට රූල ගහලා දේශප්‍රේමී දේශද්‍රෝහී ලයින් එක හරියට අල්ලගන්න ඕනේ. ඒකට අනුව මේ සිංහලය වෙනුවෙන් කතා කරන එක දේශප්‍රේමී වෙලා දෙමළයට විරුද්ධ වෙනකොට ඒක දේශද්‍රෝහී වෙලා දේශප්‍රේමී ඒක නෙමෙයි. හරි දේත් එක්ක ඉඳගත් අනුව තමයි දේශද්‍රෝහීද දේශප්‍රේමීද කියලා කියන්නේ. නැතුව මේ ජාතිකත්ව අනුව තෝරන එක ආගමිකත්ව අනුව තෝරන ඒවා එය කුල සාධකනෝ තෝරණේම පාක්ෂිකත්ව අනෝ තෝරණේම ඒවා නෙමෙයි. දිනපතා එකතු වෙන අපගේ වීඩියෝ බලන්න පහල ඇති subscribe button එක click කර ඉදිරියෙන් නැති සීනුව button එකත් click කරන්න අමතක කරන්න එපා.